ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ක්‍රිකට් වලට අලුත් හැඩයක් රිද්මයක් එකතු කළ ක්‍රීඩකයෙක්. මාලිදෙන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අවසාන කාලයේ ඉන්නේ අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙන්න ඕන කියන මතය හැමදාම ඉන්න මාලි තමන්ගේ YouTube නාලිකාවෙන් දනංජි ලක්ෂාන් කියන නවක දක්ෂයා ගැන අදහස් දක්වලා තිබුණා. දනංජි කියන්නේ හොඳ හැකියාවක් තියෙන තුන්ගිරියව් ක්‍රීඩකයෙක් කියන දේ තමයි මාලි කියලා තිබුණේ. මේ වෙද්දි එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙක් වෙන දනංජි මොන විදිහට යොදා ගන්න ඕනද කියන දේ ගැනත් මාලි අදහස් දක්වලා තිබුණා. මම ඇත්තටම මේ ක්‍රීඩකයා දකින්නේ 2018 තිබුණු T20 තරගාවලියකදී. එදා මගේ කණ්ඩායමේ තමයි මේ තරුණයා හිටියේ. මම ඔහුට සෙල්ලම් කරන්න අවස්ථාව දුන්න පළවෙනි අවස්ථාවෙන්ම මම මේ දක්ෂ ක්‍රීඩකයාගේ හැකියාව උනන්දුව දැක්කා. ඊට පස්සේ LPL තරගාවලියේදී දනංජයේ දක්ෂතා ලංකාවම දැක්ක කියලා තමයි මාලි කියන්නේ. එංගලන්ත තරගාවලියේදී මේ ක්‍රීඩකයාගෙන් වැඩ ගන්න නම් තරුණ ක්‍රීඩකයෙක් කියලා පැත්තකින් තියන්නේ නැතුව දනංජය විශ්වාස කරලා පන්දුව අවශ්‍ය අවස්ථාවල දෙන්න කියලා තමයි මාලි කියන්නේ. මම දකින විදිහට දනංජය තමයි දැන් ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් දකුණු ප්‍රතිකරුවන්ගේ ඇතුළට දෝලණය වන පන්දුව හොඳටම යවන්නේ. ඒක ගොඩක් හොඳ හැකියාවක්. ලෝකයෙන් බැලුවත් මේ විදිහට දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්න ගොඩක් දක්ෂතා පෙන්නලා තියෙනවා. අනිත් දේ තමයි තරුණ ක්‍රීඩකයෙක් කියලා මේ ක්‍රීඩකයාට පන්දුව පරණ වුණාම දෙන්න ඉන්න එපා. බය නැතුව අලුත් පන්දුව යාට දෙන්න. ඒ අලුත් පන්දුවෙන් තමයි දෝලණය එක ඔහුට ලොකු දෙයක් කරන්න පුළුවන්. අනිත් එක පන්දුව අර 45 න් පස්සේ පන්දු යවන්නත් පන්දුවල තියෙන ඕන විවිධත්වය එයාට තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල එයාට පන්දුව දෙන්න. ඒ අවස්ථාව දුන්නම තමයි ඉගෙන ගන්න පුළුවන්. මම දනංජයට පොඩි උපදෙසක් විදිහට දෙන්නේ ඉනිමේ මැද පන්දු යවන්න පන්දුව ලැබෙන අවස්ථාවල කඩුලු ගැන නොහිතා ලකුණු දී පන්දු යවන්න බලන්න. ඔය විදිහට මේ තරුණයාගේ හැකියාව ගැන ඉහලින් කතා කළ මාලි කියලා තිබුණේ දනංජය කියන්නේ වනිදුවගේ තරගය පුරා උනන්දුවෙන් ඉන්න ක්‍රීඩකයෙක් නිසා ඒ වගේ කෙනෙක් කණ්ඩායමට ඉන්න එක වාසියක් කියලා. ඇන්ජලෝ අපේ කණ්ඩායමට දුන්න දේ වගේ සේවයක් කරන්න දනංජයට පුළුවන් වෙයි. පතාන් බෙවන් වගේ මැදපෙළ වමත් ප්‍රතිකරුවෙක් විදිහට ලොකු ගමනක් යන්නත් දනංජයට පුළුවන්. ඒ වගේම පන්දු රකින්න පහක් එළියේ ඉද්දි දික්කල් දිල්ෂාන් වගේ පහරවල් හදලා ගහන්නත් දනංජයට පුළුවන්. මේ හැමදේම එක්කම මම කියනවා 2023 වෙද්දී ඔහු කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙක් වෙයි. අපි බලමු මාලි 2023 ගැන කියපු අනාවැකිය හරියයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.